අපේ පක්ෂය ඇතුළේ අපි මේක කතා කර අනිකුත් දේශපාලන පක්ෂ සමග එළඟට අපි කතා කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තිලංග සුමතිපාල සහෝදරයා සමග පසුව ඔහු මේක අනිකුත් පක්ෂ සමග සාකච්ඡා කරලා සියල්ලගෙම එකඟතාවයක් අරගෙන මේක පුළුල් දේශපාලන බලවේගවල රැස්වීමක් රැලියක් හැටියට පවත්වන්නට විශාල උත්සාහයක් අපි ගත්තා. අපි දැක්කා ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජාතික සභාව, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂ, ඒ වගේම වෘත්තීය සමිති, පුළුල් ජනතා සහභාගිත්වයක් ඇතිව අපිට අද මේ කටයුත්ත කරන්නට. ඒක නිසා මුලින්ම මේ අප මේ ඉදිරිපත් කළ අදහස පිළි අරගෙන මේ ඉදිරි වෙනසක ආරම්භයක් සයිටුහන් කරන්නට හැකිවනසේ මෙම කටයුත්ත සංවිධානය කර ගැනීමට සහයෝගය දුන්නු ඒ සියලුම දේශපාලන පක්ෂවලට අපගේ කෘතඥතාවය පළ කරමින් මම යෝජනා ඉදිරිපත් කරනවා. 1953 මහා හර්තාලයේ 70 සමරු රැලියේ යෝජනාව. එදා 1952 බලයට පත් ඩඩ්ලි සේනනායක රජයේ මුදල් අමාත්‍යවරයා වූ ජේ.ආර්. ජයවර්ධන ඒ වන විට පැවතුණු කොරියානු යුද්ධය තුල විදේශ විනිමය හිඟයකට ලංකාව මුහුණ දෙමින් සිටි පසුබිමේ 1952 සැප්තැම්බර් මාසයේ සිට විටින් විට මතුවෙනින් තිබූ අර්බුදයේ බර සාමාන්‍ය ජනතාව මත පටවමින් සීනි, සහල්, රෙදිපිලි මිල ඉහළ නංවා පාසල් සිසුන්ගේ දිවා ආහාරය නවතා දමමින් පසුව 1953 ජූලි මස ඉදිරිපත් කළ අයවැය ලේඛනය මගින් දුම්රිය හා තැපැල් ගාස්තු ඇතුළු තවත් මිල වැඩිවීම් රාශියක් මගින් අර්බුදයේ මුළු බර සාමාන්‍ය ජනතාව මත පටවමින්ද එක්සත් ජාතික පක්ෂ රජය ගෙන ගිය ජන පීඩක ප්‍රතිපත්තීන් වලට විරෝධය පළ කිරීම සඳහා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, විප්ලවකාරී සමසමාජ පක්ෂය එක්ව එම පක්ෂවල නායකත්වයෙන් තිබූ වෘත්තීය සමිතිය වෙනත් වෘත්තීය සමිති මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගයෙන් සිදු කෙරුණු මහා හර්තාලය එදා මෙදාතුර අප රට තුළ පැන නැගුණු මහා ජනතා අරගලය වන අතර එම 1953 හර්තාලයට වසර 70ක් සම්පූර්ණ වන 2023 අගෝස්තු 12 වන අද දින කොළඹ නගරයේ පැවැත්වෙන මෙම මහජන රැළිය එම මහජන නැගිටීමේදී මරා දැමුණු හර්තාල් වීරයින්ට සිය ආචාරය පළ කරමින් එම හර්තාල් සමය තුළ අත්අඩංගුවට ගැනීම ඇතුළු විවිධ මර්ධනකාරී ක්‍රියාවන්ට ලක් වූ දහස් ගණන් පිරිස් හා හර්තාලයට එක් වූ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික සහෝදරයන් සහෝදරවරුන් ගෞරවයෙන් සිහිපත් කර සිටින්නීය. හර්තාලය අවසන් වීමත් සමගම ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූ අතර මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන ඇතුළු විවිධ අමාත්‍යවරුන් ධුරවලින් ඉවත් වීමට බල කෙරෙමින් හාල් සේරුවේ මිල 115කින් අඩු කරමින්ද හර්තාලය රටට ගෙන දෙවන්ත ප්‍රතිඵලය වූයේ බමුණු කුලය බිඳ දැමූ 1956 මහා ජනතා ජයග්‍රහණය බව මේ අවස්ථාවේදී ආශ්වාදයෙන් යුතුව සිහිපත් කර සිටින්නෙමු. හර්තාලයේ 70 සංවත්සරය සැමරෙන මෙම මහා අර්බුද සමය තුළ වැඩ කරන ජනතාව ප්‍රමුඛ සමස්ත ලාංකීය ජනතාවම ඉතිහාසයේ පෙර නොවිරු ප්‍රහාරයකට ලක්වෙමින් ලක්ෂ සංඛ්‍යාත පිරිස්වලට රැකියා අහිමි වී ග්‍රාමීය නාගරික වතුකරේ දශලක්ෂ සංඛ්‍යාත පිරිස් දරිද්‍රතාවයට ඇද වැටෙමින් හා තවත් ලක්ෂ ගණන් ශ්‍රී ලාංකිකයින් රට හැර යමින් තිබෙන පසුබිම තුල එදා මහා හර්තාලයේ පාඩම් අන් කවරදාටත් වඩා අදට ගැලපෙන බව හා එම පාඩම් අධ්‍යයනය කළ යුතු බවට මෙම මහා රැළිය අවධාරණය කර සිටින්නීය. ඉතිහාසය පුරා සටන් තුලින් දිනාගත් බොහෝ ජයග්‍රහණ එකිනෙකා අහිමි කරමින් ජනතාව නොමරා මරමින්
ගෙන යන බිහිසුණු ගමන නවත්වා රට මුහුණ දෙමින් තිබෙන ව්‍යසනයෙන් එය බේරා ගැනීම සඳහා එදා හර්තාලයේ ධාරාව නියෝජනය කරන වත්මන් බලවේගයන් එක් පෙරමුණකට ආයුතු බව මෙම මහා ජනතා රැලිය තවදුරටත් අවධාරණය කර සිටින්නීය. 1953 හර්තාලය සමරන මෙම මහා ජනතා රැලිය රජයට බල කර සිටින්නේ ජීවන වියදම පහත වෙලා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මරණයෙන් ගලවා ගැනීමට ක්‍රියා කරන ලෙසත්, රාජ්‍ය පෞද්ගලික දංශේ වැටුප් වැඩි කරන ලෙසත්, දශක ගණනාවක වැඩ කරන ජනතාවගේ ශ්‍රමය හා දහඩිය විසින් ගොඩනැගූ සේවකාර්ථ සාධක අරමුදලට අත නොතබන ලෙසත්, දශක ගණනාවක රාජ්‍ය සේවකයින් භුක්ති විඳ එහෙත් 2016 කපා දෙමු විශ්‍රාම වැටුප් පයිතිය වහා ස්ථාපිත කරන ලෙසත්, වැඩ කරන ජනතාව වහලුන් තත්ත්වයට ඇද දැමීම අරමුණු කරගත් යෝජිත ශ්‍රී ලංකාවේ සේවා නියුක්ති පනත හකුලා ගන්නා ලෙසත්, කඩා වැටෙමින් තිබෙන නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා අවශ්‍ය සම්පත් සපයන ලෙසත්, දශක ගණනාවක් තිස්සේ මෙරටේ ජනතාව සිය ශ්‍රමයෙන් දහඩියෙන් ගොඩනැගූ රාජ්‍ය සම්පත් පුද්ගලික කරන විදේශකරණ මංකොල්ලය නවත්වන ලෙසත්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට අත නොතබන ලෙසත් වන අතර, ජනතාවගේ මෙම අයිතිවාසිකම් උදෙසා සටන් කරන්නට අප සූදානම් බව මෙම ජනතා රැලිය රජයට දන්වා සිටී. පසුබසින්නට තවත් තැනක් ඉතිරි වී නැති පසුබිම තුල රට බේරා ගැනීමේ අරගලය ආරම්භ කිරීම සඳහා පෙරට එන ලෙස 53 මහා හර්තාලයේ 70 සංවත්සරය හමුවේ සමස්ත රටවැසී ජනතාවගෙන් මෙම මහා රැලිය ඉල්ලා සිටින්නීය. 2053 අගෝස්තු 12 කොළඹදී ආදරණීය සහෝදරියනි සහෝදරුනි, මම ඉදිරිපත් කරපු යෝජනාවට තමුන්නාන්සේලාගේ සහයෝගය පළ කිරීම සඳහා අත් ඔසවා එයට සහයෝගය දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. සහෝදරුනි සහෝදරනි, අපි මේකෙන් යෝජනා කරපු විදියට අද අපිට සිද්ධ වෙලා තියෙන්නේ අපේ රට බේරා ගන්න. ඒ නිසා අපේ රටේ බේරා ගැනීම අරගලය සඳහා, අපේ රට බේරා ගැනීම සඳහා එක්වන නිසා ඒ බේරා ගැනීම අරගලයට ජය වේවායි කියමින්, අපේ අරගලයට ජය වේවායි කියමින් ඒ සඳහා එක්වන්නේ කියන ආයාචනය කරමින් මම නිහඬව සිටිමි.